හයි බුවන් 12 ශ්‍රේණිය සිංහල ව්‍යාකරණ විෂයට අදාළ භාෂණය හා ලේඛනය අතර වෙනස හඳුනා ගැනීම කියන පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම පාඩම අයත් වන්නේ 12 ශ්‍රේණිය සිංහල විෂය නිර්දේශයේ 7 වෙනි නිපුණතාවයට භාෂාවේ ස්වරූපයේ පිළිබඳ අවබෝධයෙන් යුතුව භාෂාව ව්‍යවහාර කරයි කියන නිපුණතාවයට එම නිපුණතා මට්ටම එම නිපුණතාවයට අයත් නිපුණතා මට්ටම 7.1 භාෂාවේ සම්මත ව්‍යවහාර හඳුනාගෙන භාෂාව භාවිත කරයි කියන නිපුණතා මට්ටමට තමයි මෙම පාඩම අයත් වන්නේ. මෙම පාඩම හැදෑරීම තුළින් අපි අපේක්ෂා කරන අරමුණ ඔබට ළඟා විය හැකි අරමුණු මම සඳහන් කරන්නම්. පළමු වෙන්න තමයි භාෂාවේ ස්වරූපය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. භාෂණ ව්‍යවහාරයේ ලක්ෂණ විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. භාෂණ ව්‍යවහාරයේ ලක්ෂණ හඳුනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම ලේඛන ව්‍යවහාරයේ ලක්ෂණ විස්තර කරනවා. ඒ පිළිබඳව හඳුනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා විෂය අන්තර්ගතය වන්නේ සිංහල භාෂාවේ ලිඛිත හා කථිත ව්‍යවහාරවල වෙනස්කම් කියන විෂය අන්තර්ගතය. අපි නම් හදාරමු භාෂාවේ ස්වරූපය කුමක්ද කියන එක. කුමක්ද භාෂාවේ ස්වරූපය කියලා කියන්නේ? භාෂාවේ ස්වරූපය කියලා කියන්නේ භාෂාවේ හැඩයට. පරිසරයේ දක්නට ලැබෙන ඕනම වස්තුවකට කිසියම් හැඩයක් තියෙනවා. අනේ හැඩයට අපි කියනවා ස්වරූපය කියලා. භාෂාව පෙනී සිටින ස්වරූපය අපි හඳුන්වනවා භාෂාවේ ස්වරූපය කියලා. භාෂාවේ ස්වරූප දෙකක් දක්නට ලැබෙනවා. ඒ දෙකෙන් පළමු වෙන්න තමයි කතන භාෂා ස්වරූපය. කතන භාෂා ස්වරූපය අපි කතා කිරීම සඳහා භාවිතා කරන්නේ, කතන ව්‍යවහාරය සඳහා භාවිතා කරන්නේ කතන භාෂා ස්වරූපය. ඔබ ඔබේ යහළුවන් සමග, ගුරුවරුන් සමග, දෙමව්පියන් සමග සාකච්ඡා කරන්නේ කතන භාෂා ස්වරූපයෙන්. කවදාකවත් අපි ලියන භාෂා ස්වරූපයෙන් කතා කරන්නේ නැහැ. අම්මේ මට බඩගිනි, මට නිදිමතයි, මට පාඩම් කරන්න ඕන, මේ කතන භාෂා ස්වරූපය. නමුත් ලියද්දී අපි අම්මේ මට බඩගිනි කියලා ලියන්නේ නැහැ. මට කුසගිනි, මෞතුමියනි, මට කුසගිනි, අනේ විදිහේ වාක්‍ය තමයි අපි ලිඛිත භාෂා ස්වරූපයේදී පාවිච්චි කරන්නේ. එතකොට පැහැදිලිව ඔබට බොහොම සරලයි කතන භාෂා ස්වරූපය සහ ලිඛිත භාෂා ස්වරූපය අතර කිසියම් වෙනසක් තියෙනවා. එතකොට කතන ව්‍යවහාරයට අපි කියනවා කතන භාෂා ස්වරූපය කියලා, ලිඛිත ලියන හැටියට අපි කියනවා ලිඛිත භාෂා ස්වරූපය කියලා. ඒතර භාෂාවේ ස්වරූප දෙකයි, කතන භාෂා ස්වරූපය, ලිඛිත භාෂා ස්වරූපය. කතන භාෂා ස්වරූපයට අපි කියනවා කතන ව්‍යවහාරය, එහෙමත් නැත්නම් භාෂණය කියලාත් කියනවා. භාෂණය, කතා කිරීම. ලිඛිත භාෂා ස්වරූපයට අපි කියනවා ලිවීම, ලේඛනය. එතකොට භාෂණය, ලේඛනය කියන වචන දෙක තමයි අපි මෙහිදී භාවිතා කරන්නේ. භාෂණය සහ ලේඛනය අතර වෙනස්කම් සාකච්ඡා කරද්දී මූලික වෙනස්කම් තුනක් අපි සාකච්ඡා කරනවා. මොනවද මේ මූලික වෙනස්කම් තුන? හොඳින් මතක තබා ගන්න. පළමු වෙන්න තමයි ශබ්ද හා අක්ෂර
රූප අතර වෙනස්කම්. දෙවැන්න තමයි ව්‍යාකරණමය වෙනස්කම්. තුන්වැන්න තමයි වාංමාලාවේ වෙනස්කම්. එතකොට කතන ව්‍යවහාරය හා ලිඛිත ව්‍යවහාරය අතර කතන ව්‍යවහාරය හා ලිඛිත ව්‍යවහාර අතර මූලික වෙනස්කම් තුනක් මෙහිදී අපි සාකච්ඡා කරනවා. ඔබ මතක තබා ගන්න ඕන වෙනස්කම් තුන මොනවද? ශබ්ද හා අක්ෂර රූප අතර වෙනස්කම්, ව්‍යාකරණමය වෙනස්කම්, වාංමාලාවේ වෙනස්කම් කියන වෙනස්කම් තුන හොඳින් මතක තබා ගන්න. මේ පිළිබඳව තමයි අද පාඩම තුලදී ඔබත් සමග මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පළමුවෙන්ම සාකච්ඡා කරමු ශබ්ද හා රූප අතර වෙනස්කම් කියන කොටස. ශබ්ද හා රූප. ශබ්ද කියනක ඔබට පැහැදිලි. මම මේ කතා කරන ශබ්ද තමයි ශබ්ද කියන්නේ. කතා කරන ශබ්ද වෙනත් ශබ්ද නෙමෙයි. වාහන යන ශබ්ද, කුරුල්ලන්ගේ හඬ විවිධ ශබ්ද පරිසරයේ දක්නට ලැබෙනවා. නමුත් කතාබහ සඳහා භාවිත කරන මානව ශබ්ද මෙහිදී අපි හඳුන්වනවා ශබ්ද කියලා. මොනවද රූප කියලා කියන්නේ? රූප කියන්නේ පින්තූර තමයි, චිත්‍ර තමයි. නමුත් මෙහිදී අපි රූප කියන එකෙන් අදහස් කරන්නේ මානව ශබ්ද ලියා දැක්වීම සඳහා තිබෙන අක්ෂරවලට රූප කියලා අපි කියනවා. දැන් මේ තිරේ දිස්සන දේ ඔබට කියවන්න පුළුවන්. කියවන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ අකුරු වලින් නැගෙන ශබ්දය ඔබ හඳුනන නිසා. අන්න ඒව මේ මානව ශබ්ද ලියා දක්වන රූප. ඒක ලේඛනයේ සඳහායි භාවිතා කරන්නේ. ඒක ලේඛනයේ සඳහා භාවිතා කරන්නේ රූප, භාෂණයේ සඳහා භාවිතා කරන්නේ ශබ්ද. එතකොට එහෙමනම් භාෂණය ශබ්ද මාධ්‍යයෙන්ද ලේඛනය රූප මාධ්‍යයෙන්ද ඉදිරිපත් වෙනවා. මේක තමයි ප්‍රධාන වෙනසක් භාෂණයේ සහ ලේඛනයේ තියෙන. භාෂණයේ ශබ්ද මාධ්‍යයෙන් ඉදිරිපත් වීමත් ලේඛනය රූප මාධ්‍යයෙන් ඉදිරිපත් වීමත් කියන වෙනස. කතාබහ සඳහා භාවිතා කරන ශබ්ද තමයි මෙහි දක්නට ලැබෙන්නේ. සිංහල භාෂණයේ ඉදිරිපත් වන ශබ්ද මාලාව. මේ යට සඳහන් ශබ්ද වලින් කළු වර්ණයෙන් දැක්වෙන්නේ සිංහල කතාබහ සඳහා භාවිතා කරන ශබ්ද. අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ. දැන් ඉරු ඉරු ඉලු ඉලු ශබ්ද ලේඛනයේ මේ විදිහට දක්නට ලැබුණට රූප වශයෙන් භාෂණයේදී මේ ඉරු ඉරු ශබ්ද භාවිත වෙන්නේ නැහැ. දැන් අපි හිතමු ඍග්වේදය. අපි සාමාන්‍ය කතා බහේදී කියන්නේ ඍග්වේදේ යන්න රුයන්න. එහෙම නැත්නම් යන්න රියන්න වශයෙන් තමයි අපි උච්චාරණය කරන්නේ. ඉරු ශබ්දයෙන් වචන කොහොමත් සිංහල භාෂාවේ නැහැ. ඒක පිල්ලක් විදිහට භාවිත වුණාට ඉරු ශබ්දයෙන් වචන ආරම්භ වන වචන දක්නට ලැබෙන්නේ නැහැ. ඉලු ඉලු අපි කතා බහ සඳහා භාවිත කරන්නේ ඉලු. ඉ යන්න ලුයන්න ඉලු. ඉ ලු කියන ශබ්ද තමයි අපි ඉ ලූ කියන ශබ්ද තමයි මේ සඳහා භාවිත කරන්නේ. අයි ශබ්දයක් පාවිච්චි කරන්නේ අපි කතා බහේදී අ ඉ කියන ශබ්ද දෙක සඳහන් කළා තමයි අපි ලියන්නේ. ඒ අනුව මේ ශබ්දයක් ලේඛනයේදී භාවිත වුණාට අපි භාෂණයේදී අයි ශබ්දයක් භාවිත කරන්නේ නැහැ. අව් යන්නත් එහෙමයි. අපි දැන් ඖෂධ කියලා වචනයක් ලේඛනයේදී භාවිත කරාට අපි සාමාන්‍යයෙන් කතා කරද්දී අව් කියන එක මේ විදිහට පාවිච්චි කරන්නේ අව්. ඉතින් එහෙමනම් මේ අව් ශබ්දයත් ලේඛනයේදී භාවිත වුණාට භාෂණයේදී භාවිත වෙන බවක් අපට දක්නට ලැබෙන්නේ නැහැ. අ යන්නත් එහෙමයි. ලේඛනයේදී තිබුණාට අපි භාෂණයේදී භාවිත කරන්නේ අපි ච වගේ වචනයක් පාවිච්චි කරාද, ච චි වගේ වචනයක් ලියන්න මේක පාවිච්චි කරාට අපි කතා කරද්දී ච අල්හයන්න තමයි ඒ සඳහා භාවිත කරන්නේ. එතකොට මේ අ යන්නත් එතකොට ලේඛනයේදී තිබුණට භාෂණයේදී භාවිත වෙන බව පේන්නේ. ඒ වගේම මෙන්න මේ ශබ්ද මහප්‍රාණ ශබ්ද. මහප්‍රාණ ශබ්ද 10ක් අපේ ලේඛනයේ දක්නට ලැබෙනවා ඔබ දන්නවා. මෙන්න මේ 10 ලේඛනයේ තිබුණට භාෂණයේදී මහප්‍රාණ අකුරු උච්චාරණය කිරීමක් කරන්නේ නැහැ. කවුරුවත් දැන් කණිජ කියලා කතා කරන්නේ නැහැ.
සංඝ කියලා කතා කරන්නේ ධනය කියලා කතා කරන්නේ ධනය ඛනිජ සංඝ මේ ජයන් මහප්‍රාණ ජයන් උදාහරණයක් විදිහට ගත්තොත් මහප්‍රාණ ජයන්ෙන් ලේඛනයේදී භාවිත කරනවා සජ්ජායන නමුත් කතා කරද්දී සජ්ජායන මේ අල්ප දයන්න තමයි භාවිත කරන්නේ එමනම් කතා බහ සඳහා මේ මහප්‍රාණ අකුරු අපි භාවිත කරන්නේ නැහැ ඒ වගේ මෙන්න මේ අකුර ng ng අකුරත් අපි කතා බහේදී භාවිත කරන්නේ නැහැ ඒ වෙනුවට පාවිච්චි කරන්නේ මේ බිඳුව දැන් ලංකා කියලා පැරණි සමහර දැන්වීම් ඔබ දැකලා ඇති ලංකා බැංකුව කියලා මෙන්න මේ ng අකුර ලියවිලා තියෙනවා එතෙන්දී අපි උච්චාරණය කරද්දී ලංකා බැංකුව මේ බිඳුව තමයි ඒ වෙනුවට උච්චාරණය කරන්නේ මේක ලේඛනයේ දක්නට ලැබුණට භාෂණයේ දක්නට ලැබෙන්නේ නැහැ ඒ වගේමයි මේ මුර්තජ ෂ අකුර මුර්තජ ෂ අකුර අපි පාවිච්චි කරන්නේ නැහැ ලේඛනයේදී පාවිච්චි කරාට කතා බහේදී පාවිච්චි කරන්නේ නැහැ පර්යේෂණ කියලා කතා කරාට අපි කතා බහ කරද්දී පර්යේෂණ සයන්න තමයි ඒ වෙනුවට භාවිත කරන්නේ එක්කෝ දන්තජ සයන්න නැත්නම් තාලුජ සයන්න සඳහා තමයි ඒ සඳහා උච්චාරණය කරන්නේ මුර්තජ ල යන්නකොත් අපි උච්චාරණය කරන්නේ නැහැ ළමයා කියලා කිව්වට ළමයා ළඟ ඒ වගේ තැන්වල මුර්තජ ල ලියනවා ලේඛනයේදී නමුත් කතා බහ කරද්දී අනිත් දන්තජ ල අකුර වගේම තමයි මුර්තජ ල අකුරත් උච්චාරණය කරන්නේ ඒ වගේම සිංහල කතා බහේ තියෙනවා තවත් අක්ෂර රූප අපට දක්නට ලැබෙන්නේ මෙන්න මේ අක්ෂර රූප දෙක කතා බහේ සඳහා භාවිත කරනවා මේක කියනවා සංවෘත අ අ දෙක කියලා. ඒක ලේඛනයේ රූපයක් නැහැ. නමුත් මෙන්න මෙහිම රූපයක් මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්මයා යෝජනා කළා තියෙනවා. නමුත් ඒක තවම සම්මත වෙලා නැහැ. ලියා දැක්වීමට මෙහිම රූප දෙකක් පාවිච්චි කරමු කියලා. මේ අ ශබ්දය. දැන් අපි කතා බහේදී සමහර වෙලාවට භාවිත කරනවා. ඉංග්‍රීසි වචන විශේෂයෙන් ලියද්දි දැන් about august ඒ වගේ වචන ලියද්දි a කියලා ශබ්දයක් තියෙනවා ඒ ශබ්දේ ලියා දැක්වීම සඳහා සංකේතයක් සිංහල හෝඩියේ නැහැ ලේඛන හෝඩියෙත් නැහැ නමුත් කතා බහේදී a ශබ්දයක් පාවිච්චි කරනවා දැන් ළඟ ng කියද්දි පාවිච්චි කරන්නේ a ඒ ශබ්දේ ලියා දක්වන්න අපිට සංකේතයක් නැහැ සිංහල භාෂකයෝ ඒ කියන්නේ සිංහල කතා කරන අය මෙතෙන් දෙන්න ඕන සංවෘත අ මෙතෙන් දෙන්න ඕන විවෘත අ කියලා ඒ අය දන්නවා ඒ අ ඒ අය පාවිච්චි කරනවා නමුත් ඒක ලියා දක්වන්න සංකේතයක් අපේ හොඩියේ නැහැ ඒ වගේමයි දීර්ඝ සංවෘත අ යන්න දැන් earnest වගේ වචනයකදී අ කියලා පාවිච්චි කරනවා sir අපි සමහරලාට අල් රයන් ලියන්නේ සයන්න අල් රයන් සර් කියලා ලියන්නේ නමුත් උච්චාරණය කරන්නේ ස කියලා. එතකොට අනෙත්ින්දි පාවිච්චි කරන්නේ මේ අ ශබ්දය. ඒ අල් රයන් ලියන්න වෙලා තියෙන්නේ මේ සඳහා සංකේතයක් සිංහල හෝඩියේ දක්නට නොලැබීම නිසා. එතකොට භාෂණ සිංහලයේදී මේ සංවෘත අ අ දෙකක් පාවිච්චි කරනවා නමුත් ලියා දක්වන්න සංකේතයක් නැහැ. එතකොට භාෂණ සිංහල හෝඩිය ගත්තොත් කියන්නේ කතා කරන කතන ව්‍යවහාර සිංහල ශබ්ද මාලාව ගත්තොත් ශබ්ද තියනවා කීයක්ද 42ක් 42ක් තියෙනවා ලේඛන සිංහලයේ හෝඩිය අකුරු රූප තියනවා කීයක්ද 60ක් එහෙමනම් ඔබට කියන්න පුළුවන් භාෂණ සිංහලයේ සහ ලේඛන සිංහල අතර වෙනස සාකච්ඡා කරද්දී භාෂණ සිංහලයේ ශබ්ද 42ක් තියෙනවා ලේඛන සිංහලයේ ශබ්ද තියෙනවා 60ක් කියලා අපිට මතක තබා ගන්න පුළුවන් ඊළඟට අපි සාකච්ඡා කරමු මේ යටතේ තිබෙන දෙවෙනි මාතෘකාව සිංහල භාෂණය සහ ලේඛනය අතර තියෙන ව්‍යාකරණමය වෙනස්කම් මොනවද කියලා ලේඛනයට වගේම භාෂණයටත් තියෙනවා ව්‍යාකරණය ලේඛන ව්‍යාකරණය භාෂණ ව්‍යාකරණයෙන් වෙනස් වෙනවා. ගොඩක් අය හිතනවා ලේඛනයට තමයි ව්‍යාකරණයක් තියෙන්නේ භාෂණයට ව්‍යාකරණයක් නැහැ කියලා. නැහැ. භාෂණයටත් තියෙනවා ව්‍යාකරණයක්. ඒකට කියනවා භාෂණ ව්‍යාකරණය කියලා.
ලේඛනයටත් තියෙන ව්‍යාකරණයක් ඔබ දන්නවා ඒකට අපි කියනවා ලේඛන ව්‍යාකරණය කියලා. ඒතර භාෂණ ව්‍යාකරණය ඉගෙන ගන්න අපි පන්ති ගියාද? පාසල් ගියාද? නැහැ. අපි කුඩා කාලයේදීම භාෂණ විවහාරය භාෂාව ග්‍රහණය කරගන්නවත් එක්කම අපි භාෂණ විවහාරය භාෂණ ව්‍යාකරණය ග්‍රහණය කරගත්තා. සමහර පොඩි ළමයි ඔබ දැකලා ඇති සමහර අතීත කාල වචන කියද්දී යනවා ගියා කනවා කියා ඒ වගේ වචන උච්චාරණය කරනවා. ඒ අර යනවා ගියා වගේ එහෙනම් කනවා කියන එකත් කියා හරි මොකක් හරි වෙන්න ඕන නේද කියලා. නමුත් වැඩිහිටියෝ එක නිවැරදි කරනවා. අන්න ඒ විදිහට තත්වරද ක්‍රමී වරද්ද වරද්දා භාවිත කිරීම තුලින් අපි නොදැනුවත්ව මේ භාෂණ ව්‍යාකරණය ග්‍රහණය කරගෙන තිනවා කුඩා කාලේ ඉඳලා. අපි හැම දිනෙකම සමාජයෙන් පරිසරයෙන් ඇහෙන හඬ තුලින් ශබ්ද තුලින් භාෂණ ව්‍යාකරණය ඉගෙන ගන්නවා. නමුත් ලේඛන ව්‍යාකරණය ඉගෙන ගැනීම ඒ තරම් පහසු නෑ. ඒක අපි පාසලේදී පන්ති කාමරවලදී ඉතා ආයාස කර ප්‍රයත්නයක් දරලා තමයි ලේඛන ව්‍යාකරණය ඉගෙන ගන්නේ. අන්න ඒ නිසාම ගොඩක් දෙනෙක් හිතනවා ලේඛනයේට පමණයි ව්‍යාකරණයක් තියෙන්නේ භාෂණයට ව්‍යාකරණයක් නැහැ කියලා. නැහැ. භාෂණයටත් තියෙනවා ව්‍යාකරණයක්. හැබැයි භාෂණ ව්‍යාකරණයට වඩා ලේඛන ව්‍යාකරණය එකිනෙකින් වෙනස්. අන්න ඒක තමයි සිංහල භාෂාවේ තියෙන අපූර්වත්වය. සමහර භාෂා තියෙනවා ලෝකේ මේ ව්‍යාකරණ දෙකම එකයි. කතා කරන විදිහටම තමයි ලියන්නේ. ලියන විදිහටම තමයි කතා කරන්නේ. නමුත් සිංහල භාෂාව ඉතා පැරණි ඉතිහාසයක් තියෙන භාෂාවක්. ඒ ඉතිහාසයේ වර්ධනය හේතු කොටගෙනම සිංහල භාෂාවට මේ වෙනස ඇති වෙලා තියෙනවා. ලේඛනය සහ භාෂණය අතර වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකයි අපි හදාරන්නේ මේ ව්‍යාකරණමය වෙනස්කම් මෙතෙන්දී මොනවද භාෂණය සහ ලේඛනය අතර තියෙන ව්‍යාකරණමය වෙනස්කම්. අපි එකින් එක සාකච්ඡා කරලා බලමු භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය ගැන. ඔන්න එක වෙනසක් ඔබට පුළුවන් මේ කරුණු අවශ්‍ය නම් ලියා ගන්න. ඒකවචන බහුවචන ભેදය සැලකෙන්නේ නැහැ භාෂණ ව්‍යාකරණයේ. ඒ කියන්නේ ක්‍රියාපදය ගත්තයින් පස්සේ ක්‍රියාපදේ නැහැ ඒකවචන බහුවචන ભેදය. දැන් බලන්න ලේඛනයේදී ඒකවචන බහුවචන ભેදයක් සලකනවා. දැන් ලියද්දී අපි ළමයා පාඩම් කරයි ළමයි පාඩම් කරති කරයි කරති කියලා අපි අවසන් කරනවා. ඇයි එහෙම අවසන් කරන්නේ? ළමයා කියන එක ඒකවචනයි ළමයි කියන එක බහුවචනයි. ළමයා කියලා පටන් ගත්තයින් පස්සේ ළමයා කියන එක ඒකවචන නිසා කරයි කියලා ඒකවචනයෙන්ම අවසන් කරන්න ඕන කියලා අපි දැනගෙන ඉන්නවා. ඒ වගේම ළමයි කියන එක බහුවචනයි. ඒ නිසා බහුවචන යුක්තයක් වුණොත් ආඛ්‍යාතය බහුවචනෙන් අවසන් කරන්න ඕනේ. ඒ නිසා කරති කියලා අපි අවසන් කරනවා. අන්න මෙන්න මේ විදිහේ වෙනසක් භාෂණේ නැහැ. දැන් බලන්න ළමයා ඒකවචනයි ළමයා පාඩම් කරනවා. ළමයි පාඩම් කරනවා. ළමයි කියන එක බහුවචනයි කියලා කරනවා කියන බහුවචනයක් නැහැ. ඒක භාෂණේ දක්නට ලැබෙන එක් වෙනසක්. භාෂණේ සහ ලේඛනයේ දක්නට ලැබෙන වෙනසක්. එතකොට ඒකවචන බහුවචන ભેදයක් භාෂණ ව්‍යාකරණේ නැහැ. නමුත් ලේඛන ව්‍යාකරණේ ඒකවචන බහුවචන ભેදයක් තියෙනවා. තවත් අපි උදාහරණයක් සලකා බලමු. මම පාඩම් කරනවා. අපි පාඩම් කරනවා. මම ඒකවචනයි අපි බහුවචනයි. නමුත් ක්‍රියාපදයේ අවසන් උනේ එකම වචනයකින්. ඒකවචන බහුවචන ભેදයක් ඒ සඳහා බලපෑවේ නැහැ. නමුත් ලේඛනයේදී එහෙම නෙමෙයි. මම පාඩම් කරමි අපි පාඩම් කරමු කියලායි අවසන් කරන්නේ. අප්‍රාණවාචී නාම පදයක් හැටියට ගත්තොත් එහෙම මල පිපෙනවා ඒක වචනයි. මල ඒක වචනයි. පිපෙනවා ඒක වචනයි. මල් පිපෙනවා. මල් කියන එක බහුවචනයි. නමුත් ඒක වචන බහුවචන ભેදයක් ක්‍රියාපදයේදී නෑ දක්නට ලැබෙන්නේ. පිපෙනවා කියලාමයි අවසන් කරන්නේ. ලේඛනයේදී ඒක සිංහල ලේඛනයේ විශේෂ ලක්ෂණයක්. අප්‍රාණවාචී නාම පදයක් උක්ත වුණොත් ආඛ්‍යාතයේ කොහොමත් ඒක වචනෙන් තියෙන්නේ බහුවචන උනත් ඒක වචන උනත්. ඒ නිසා මල් පිපෙයි එතන සමානත්වයක් තියෙනවා. එතකොට එහෙමනම් භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණයේ දක්නට ලැබෙන එක වෙනසක් තමයි ක්‍රියාපදයේ ඒක වචන බහුවචන ભેදයක් දක්නට නොලැබීම. අපි
භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය අතර තියෙන තවත් වෙනස්කමක් සාකච්ඡා කළ බලමු. පුරුෂ භේදය. ඔබ දන්නවා පුරුෂ භේදය කියන්නේ මොකක්ද කියලා? ක්‍රියාපදයක දක්නට ලැබෙනවා පුරුෂ තුනක්. ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ. එයා යනවා ප්‍රථම පුරුෂේ. එයාලා යනවා බහුවචනේ. ප්‍රථම පුරුෂ බහුවචන. මොන බලන්න කතා බහේදී පුරුෂ භේදයක් සැලකින්නේ නැහැ. එයා යනවා, එයාලා යනවා. මධ්‍යම පුරුෂේදී නුඹ යනවා, නුඹලා යනවා. ක්‍රියාපදයේ සම්බන්ධයෙන් මේ පුරුෂය බලපෑවේ නැහැ. මම යනවා, අපි යනවා. මේ පුරුෂය කුමක් වුවත් ක්‍රියාපදයේ එක සමානව තමයි අවසන් වුනේ. ඒක තමයි භාෂණයේ තියෙන ලක්ෂණය. කතා බහේදී තියෙන ලක්ෂණය. නමුත් ලේඛනයේදී පුරුෂ භේදය සලකා බලමු. ප්‍රථම පුරුෂයේදී ඔහු යයි. බහුවචනයේදී ඔව්හු යති. මධ්‍යම පුරුෂයේදී නුඹ යහි කියලා අපි ලියනවා. බහුවචනයේදී ඔබ යහු නැත්නම් තොප තොපි යහු කියලා අපි ලියනවා. උත්තම පුරුෂයේදී මම යමි, අපි යමු කියලා අවසන් කරමු. එතකොට පුරුෂ භේදයක් ලේඛනයේදී දක්නට ලැබුණට කතා බහේදී පුරුෂ භේදයක් දක්නට නොලැබෙන බව මේ කාරණයෙන් පැහැදිලි. ඔන්න එතකොට දෙවෙනි කරුණ හැටියට ඔබට සටහන් කරගන්න පුළුවන් භාෂණ ව්‍යාකරණයේ සහ ලේඛන ව්‍යාකරණයේ අතර දක්නට ලැබෙන භාෂණ ව්‍යාකරණයේදී පුරුෂ භේදයක් සලකන්නේ නැහැ. නමුත් ලේඛන ව්‍යාකරණයේදී පුරුෂ භේදයක් සලකා බලනවා. අපි තවත් කරුණක් සාකච්ඡා කරමු. භාෂණ ව්‍යාකරණයේ ලිංග භේදයක් සලකන්නේ නැහැ. නමුත් ලේඛන ව්‍යාකරණයේ ලිංග භේදයක් සලකා බලනවා. කාන්තාව වැටෙනවා. ස්ත්‍රී ලිංගයි කාන්තාව වැටෙනවා කියලා එකම ක්‍රියාපදයකින් අවසන් වුණා. මිනිසා වැටෙනවා. ගස වැටෙනවා. බලන්න කාන්තාව, මිනිසා, ගස ලිංග තුනකට අයති උක්ත නාම පද තුනක්. නමුත් ක්‍රියාපදයේ එකම විදිහකින් තමයි අවසන් වුනේ. එහෙමනම් ඔබට පැහැදිලි භාෂණ ව්‍යාකරණයේදී ලිංග භේදයක් නොසලකා ක්‍රියාපදය යොදපු ආකාරය. නමුත් ලේඛන ව්‍යාකරණයේදී ලිංග භේදයක් සලකනවා. බලන්න කාන්තාව වැටෙන්නේය. අතීත කාලයකට ගත්තොත් කාන්තාව වැටුණාය. මිනිසා වැටේ. ගස වැටේ. ඒ විදිහට බලන ප්‍රාණවාචී නාම පදවල මේ ලිංග භේදයට අනුව ක්‍රියාපදයේ යොදපු ආකාරය. එහෙමනම් ලේඛන ව්‍යාකරණයේදී ලියද්දී ලිංග භේදය සලකා බලනවා. ඔන්න එහෙමනම් තවත් වෙනසක් භාෂණ ව්‍යාකරණයේ සහ ලේඛන ව්‍යාකරණයේ අතර ලිංග භේදය සලකනවා භාෂණ ව්‍යාකරණයේදී, ලේඛන ව්‍යාකරණයේදී ලිංග භේදය සලකා බලන්නේ නැහැ. අපි තවත් කරුණක් සලකා බලමු. භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය අතර ප්‍රාණවාචී අප්‍රාණවාචී බව සලකා බලන්නේ නැහැ භාෂණ ව්‍යාකරණයේදී. ප්‍රාණවාචී කියන්නේ පණ ඇති දේවල්, අප්‍රාණවාචී කියන්නේ පණ නැති දේවල් කියලා ඔබ දන්නවා. ගැහැණිය යනවා, පිරිමි යනවා. ප්‍රාණවාචී නාම පද දෙකක් උක්ත වුණා. ගස වැටෙනවා. ප්‍රාණවාචී අප්‍රාණවාචී බව සලකා බලන්නේ නැතුව ක්‍රියාපදයේ අවසන් වුණේ මේ නවා කියන ප්‍රත්‍යයෙන් හැම එකක්ම. ඒ නිසා ක්‍රියාපදයේදී අර ලිංග ભેදය නොසලකුවා වගේම ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදයක් සලකා බැලීමක් භාෂණ ව්‍යාකරණයේදී දක්නට ලැබුණේ. නමුත් ලේඛන ව්‍යාකරණයේදී බලන්න එහෙම වෙනසක් දක්නට ලැබෙනවා. ගැහැණිය යයි. නැත්තම් යන්නීය. අතීත කාලේ ඉඳන් ගියාය. පිරිමි යති. නමුත් ගස වැටේ. ලේඛනයේදී මේ ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදය සලකා බලන්නට සිද්ධ වුණා. එහෙමනම් භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය අතර දක්න ලැබෙන තවත් වෙනසක් තමයි මේ ප්‍රාණවාචී අප්‍රාණවාචී භාවය. හොඳයි. අපි තවත් වෙනසක් සාකච්ඡා කරමු භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය අතර. ඔබ දන්නවා විභක්ති ගැන. විභක්ති කියලා කියන්නේ කිසියම් නාම පදයක්
විවිධ අර්ථවලට බෙදා දක්වන දේවල් වලට අපි කියනවා විභක්ති කියලා. භාෂණ ව්‍යාකරණයේ විභක්ති තියෙනවා, ලේඛන ව්‍යාකරණයේ විභක්ති තියෙනවා. මේ විභක්ති සංඛ්‍යාව මේ භාෂණ ව්‍යාකරණයේ සහ ලේඛන ව්‍යාකරණයේ වෙනසක් දක්වන්න ලැබෙනවා. ප්‍රාණවාචී නාම පදවල විභක්ති පහක් තියෙනවා භාෂණ ව්‍යාකරණයේ. දැන් බලන්න අපි උදාහරණයක් ගත්තොත් මිනිහා, මිනිහාට, මිනිහාගෙන්, මිනිහාගේ, මිනිහෝ. මිනිහා ප්‍රථම විභක්ති, මිනිහා ගෙදරයයි, මිනිහාට, මිනිහාට ආහාර අවශ්‍යයි, මිනිහාගෙන්, මිනිහාගෙන් පරිසරය දූෂණය වෙනවා. ඔය විදිහට අපි කතා කරනවා. මිනිහාගේ දේපල තිබෙනවා. ඔය විදිහ සම්බන්ධාර්ථය. මිනිහෝ ආමන්ත්‍රණය කරද්දී ආලපන විභක්තිය පාවිච්චි කරනවා. එතන මේ ප්‍රථම සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආලපන කියන විභක්ති පහක් ප්‍රාණවාචී නාම පදවලදී භාෂණ ව්‍යාකරණයේදී භාවිතා කරනවා. එච්චරයි භාවිතා කරන්නේ. නමුත් ලේඛන ව්‍යාකරණයේදී ප්‍රාණවාචී නාම පදවල විභක්ති නමයක් ඔබ පාඩම් කරලා තියෙනවා. ප්‍රථම කර්ම කර්තෘ කරණ සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර ආලපන කියලා විභක්ති නමයක් භාවිතා කරනවා ලේඛන ව්‍යාකරණයේදී. මිනිසා, මිනිස්සු ඒක වචන බහුවචන වශයෙන්, මිනිසා මිනිසුන්, මිනිසා විසින්, මිනිසුන් විසින්, මිනිසා කරනකොට, මිනිසුන් කරනකොට, මිනිසාට, මිනිසුන්ට ඔය ආදී වශයෙන් විභක්ති නමයක කිසියම් නාම පදයක් වර්ණගෙනවා ලේඛන ව්‍යාකරණයේදී. මෙන්න මේකත් භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය අතර තිබෙන සුවිශේෂ ලක්ෂණයක්. ප්‍රාණවාචී නාම පදවල විභක්ති නමයක් දක්වන්න ලැබෙනවා. නමුත් ලේඛන ව්‍යාකරණයේදී ප්‍රාණවාචී නාම පදවල විභක්ති දක්වන්න ලැබෙන්නේ පහයි. අපි තවත් වෙනසක් සාකච්ඡා කළ බලමු. භාෂණ ව්‍යාකරණයේ අනතීත කාලයට අයත් ක්‍රියාපද වර්ණගෙන විදිය. මොකද්ද මේ අනතීත කාලය කියලා කියන්නේ? අතීත නොවන කාලය. ඒ කියන්නේ වර්තමාන සහ අනාගත කාලයට අයත් ක්‍රියාපද වර්ණගෙන්නේ බලනවා. මේ අගට නවා කියලා ප්‍රත්‍යයක් එකතු කරනවා. නවා, බල, නවා, රකි, නවා, කිය, නවා. මේ ක්‍රියාපද වර්තමාන කාලයටත් අනාගත කාලයටත් භාවිතා කරනවා. මම පොත් බලනවා. මම හෙට පොත් බලනවා අනාගත කාල. මම පැල් රකින්නවා වර්තමාන කාල. මම හෙට පැල් රකින්නවා අනාගත කාල. ඒකයි මේ අනතීත කාලය කියලා කියන්නේ. අතීත නොවන වර්තමාන සහ අනාගත කාල දෙකටම අපි පොදුවේ භාවිතා කරන නාමයක් තමයි අනතීත කාලය කියලා කියන්නේ. භාෂණ ව්‍යාකරණයේදී මේ අනතීත කාලයට අයිති ක්‍රියාප්‍රත්‍ය වන්නේ නවා කියන ප්‍රත්‍ය. රකින්නවා, කියනවා, ගහනවා, මැරෙනවා, ලියනවා, ඔය විදිහට පාවිච්චි කරනවා අනතීත කාලයට අයිති ක්‍රියාපද. නමුත් ලේඛන ව්‍යාකරණයේදී බලන්නේ ඒකේ සංකීර්ණ බව. අනතීත කාලයට අයිති ක්‍රියාපද බලයි, බලති ඒක වචන බහුවචන වශයෙන්, බලන්නේය, බලන්නීය ප්‍රථම පුරුෂයේ වර්ණගෙන ඒවා. ඊට පස්සේ බලන්න රකි, රකිති, රකින්නේය, රකින්නීය, කියයි, කියති, කියන්නේය, කියන්නීය. තවත් මධ්‍යම පුරුෂයේ ගත්තොත් බලහි, බලහු. උත්තම පුරුෂයේ ගත්තොත් බලමි, බලමු. ඔය විදිහට ලේඛන ව්‍යාකරණේ අනතීත කාලයට අයිති ක්‍රියාවර්ණගීම විවිධ සංකීර්ණ ස්වරූපයක් ගන්නවා ලේඛන ව්‍යාකරණයේ. නමුත් භාෂණ ස්වරූපයේදී තිබෙන්නේ නවා කියන ප්‍රත්‍යය පමණයි. ඒතර මේකත් භාෂණ ව්‍යාකරණයේ සහ ලේඛන ව්‍යාකරණයේ අතර දක්නට ලැබෙන ව්‍යාකරණමය වෙනසක්. අපි තවත් කරුණක් සාකච්ඡා කරමු. භාෂණ ව්‍යාකරණයේ සහ ලේඛන ව්‍යාකරණයේ අතර අතීත කාලයට අයිති ක්‍රියාවර්ණගීම ගැන. බැලුවා, දැක්කා, මැරුණා, ඒ විදිහේ වර්ණගීමක් තමයි අතීත කාලයට අයිති ක්‍රියා පද වර්ණගීමේ දක්නට ලැබෙන්නේ. අපි බලමු අතීත කාලයට අයත් ක්‍රියා වර්ණගීම. බැලුවේ, දුටුවේ, මැරුණේ ක්‍රියා වර්ණගීම ඒ විදිහටයි වර්ණගෙන. එතකොට මේකත් භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය අතර දක්නට ලැබෙන සුවිශේෂ වෙනසක් හැටියට
අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තවත් වෙනසක් අපි සාකච්ඡා කරලා බලමු. අපි කතා බහ කරද්දී එහෙම නෙවෙයි කියලා කියන්න අපි නෑ කියලා පාවිච්චි කරනවා. මම යන්නේ නෑ. අපි යන්නේ නෑ. මම පාඩම් කරන්නේ නෑ. මම වැඩ කරන්නේ නෑ. මේ නෑ කියන පදය කතා බහේදී පාවිච්චි කරන්නේ අගට. ඔබට පැහැදිලි. නමුත් ලේඛනයේදී බලන්න නෑ කියලා පාවිච්චි කරන්නේ නෑ. මම යන්නේ නෑ කියලා ලියන්නේ නෑ. මා යන්නේ නැත. ඒ විදිහට තමයි ලේඛනයේදී ලියන්නේ. අප යන්නේ නැත. ඔකේ ව්‍යාකරණ ලක්ෂණයක් තියෙනවා. අපි ඒක පසුව සාකච්ඡා කරමු. නෑ කියන එක කතා බහේදී ලේඛනයේදී නැත කියලායි භාවිතා කරන්නේ. නෑ කියලා ලියන්න පුළුවන්. නමුත් ඒක ලේඛන ස්වරූපය නෙමෙයි. ලියන ස්වරූපය නෙමෙයි. එහෙම ලියන තවත් ස්වරූපයක් තියෙනවා. නෑ කියන එක ලියන තවත් ස්වරූපයක් නෑ වෙනුවට නො භාවිතය. මම නොයමි. මම යන්නේ නෑ කියන එක කතා බහේදී කියන මම යන්නේ නෑ කියන එක මා යන්නේ නැත කියලා ලියන්නත් පුළුවන්. මම නොයමි කියලා ලියන්නත් පුළුවන්. නැත්තම් අපි නොයමු. අපි නොයමු ව්‍යාකරණානුකූලව ලියනවා නම් ඒ විදිහටයි. එතකොට භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය අතර තියෙන තවත් ලක්ෂණයක් හැටියට දක්වන්න පුළුවන් මේ නෑ කියන ක්‍රියාපදයේ භාවිතයේ වෙනස. අපි තවත් වෙනසක් බලමු භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය අතර. සමහර ක්‍රියා විශේෂණ පද වෙනස්ව යෙදෙනවා. අපි කතා වෙනවා සමහරලාට මෙහෙම. එයා රෑ වෙනකන් පාඩම් කරනවා. එයාලා රෑ වෙනකන් පාඩම් කරනවා. මේ රෑ වෙනකන් වෙනකන් කියන එක අපි කතා බහේදී භාවිතා කරාට ලියද්දි එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ලියද්දි කොහොමද පාවිච්චි කරන්නේ? ඔහු රෑ වෙනතුරු පාඩම් කරනවා. ඔහු රෑ වෙනතුරු පාඩම් කරයි. ඔහු රෑ වෙනතුරු පාඩම් කරති වශයෙන් තමයි ලියන්නේ. වෙනතුරු බලන්න මේ විශේෂණ පද වෙනස්ව තමයි භාවිතා කරන්නේ ලේඛනයේදී. තවත් වෙනසක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් පුරුෂ ලිංගික අනියමාර්ථ ප්‍රත්‍ය ස්ත්‍රී ලිංග නාම වලද යෙදෙන එක. දැන් එක් කියන ප්‍රත්‍ය ගැහණියෙක් කෙල්ලෙක් දුවෙක් ඒ වගේ තැන්වල මේ පාවිච්චි කරලා තියෙනවා එක් කියන පුරුෂ ලිංග ප්‍රත්‍ය. ඒක පුරුෂ ලිංග ප්‍රත්‍යක් කියලා කියන්නේ දැන් මිනිසෙක් බල්ලෙක් කොල්ලෙක් පිරිමියෙක් අගට එක් කියලා එකතු කරන්නේ. ඒක පුරුෂ ලිංග ප්‍රත්‍යක්. එක් කියන අනියමාර්ථ ප්‍රත්‍ය අනියමාර්ථ කියලා කියන්නේ නිශ්චිත බවක් නැහැ කියන එකයි. මිනිසෙක් කිව්වෙන් පස්සේ අපි දන්නේ මොන මිනිසද කියලා. මිනිසා කිව්වොත් දන්නවා අපි දන්න මිනිසෙක්. අන්න ඒකට කියනවා අපි අනියමාර්ථ කියලා. නිශ්චිත නැති හින්දා අනියමාර්ථ. ඒතකොට එක් කියන ප්‍රත්‍ය පාවිච්චි කරන්නේ පුරුෂ ලිංග අනියමාර්ථ ප්‍රත්‍ය සඳහා. නමුත් භාෂණ ව්‍යාකරණයේදී මේ පුරුෂ ලිංග අනියමාර්ථ ප්‍රත්‍ය කාන්තාවන් සඳහාත් පාවිච්චි කරනවා. ඒක භාෂණයේ තියෙන දක්නට වෙන විශේෂ ලක්ෂණයක්. ගැහණියෙක් කෙල්ලෙක් දුවෙක් ඔය විදිහට පාවිච්චි කරනවා. නාම පද කිහිපයක් සඳහා මේ වචන පාවිච්චි කරනවා. එක් කියන ප්‍රත්‍ය ස්ත්‍රී ලිංග නාම පද සඳහාත් පාවිච්චි කරනවා. නමුත් ලේඛනයේදී එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ස්ත්‍රීලිංග ප්‍රත්‍ය තමයි අක්. ඒ කියන්නේ අනියමාර්ථ ප්‍රත්‍ය අක් ස්ත්‍රීලිංගය සඳහා යෙදෙන්නේ. එක් පුරුෂ ලිංග එක් වෙනුවට අක් කියන එක තමයි ස්ත්‍රීලිංගය සඳහා පාවිච්චි කරන්නේ. එතකොට ඒකම විතරයි පාවිච්චි කරන්නේ. අපි ගෑණියෙක් කියලා ලේඛනයේදී ලියන්නේ නැහැ. ලිවීම සම්මතය නෙවෙයි. ගැහණියක් කෙල්ලක් දුවක් ඒ විදිහට තමයි ලියන්නේ. අන්න ඒක ලේඛනයේ තියෙන විශේෂ ලක්ෂණයක්. භාෂණයට වඩා ඉතින් අපි ගොඩක් සාකච්ඡා කරමේ භාෂණ ව්‍යාකරණය සහ ලේඛන ව්‍යාකරණය අතර ලක්ෂණ. අපි එහෙනම් ඊළඟට සාකච්ඡා කරමු තුන්වෙනි කාරණය. දැන් අපි කරුණු දෙකක් සාකච්ඡා කරා. පළවෙනිම සාකච්ඡා කළ කරුණ තමයි ශබ්ද මාධ්‍ය සහ රූප මාධ්‍ය අතර තියෙන වෙනස භාෂණයේ සහ ලේඛන. දෙවෙනි කරුණ තමයි ව්‍යාකරණමය වෙනස්කම්. ඔන්න අපි තුන්වෙනි කරුණ සාකච්ඡා කරනවා සිංහල භාෂණය සහ
ලේඛනයේ අතර තියෙන වෙනස්කම් වාග්මාලාවේ වෙනස්කම් වචනවලනොත් වෙනස්කම් දක්නට ලැබෙනවා. අන්නේ වාග්මාලාවේ වෙනස්කම් තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. භාෂණ වාග්මාලාව ලේඛන වාග්මාලාව කියලා අර කලින් වගේම අපි ඒකත් වර්ග කරගමු. භාෂණ වාග්මාලාවේ තියෙන එක වෙනසක් තමයි ශබ්ද අනුකරණාත්මක වචන භාවිත වෙනවා. මං පටස් ගාලා ඉන්නම් එයා දඩස් ගාලා වැටුණා ඔය විදිහට අපි පාවිච්චි කරනවා. මං පටස් ගාලා ඉන්නම් කවුරුවත් පටස් පටස් ගගා ඉන්නේ නැහැ. එයා දඩස් ගාලා වැටුණා. ඒක දඩස් ගාලාද වැටුනේ අපි දන්නේ නැහැ. නමුත් අපි කතා බහේදී කියනවා පටස් ගාලා ඉන්නම් දඩස් ගාලා වැටුණා ටක් ගාලා ඉන්නම් ඔය විදිහට අපි කියනවා. ඒ කතා බහේදී. නමුත් අපි ලියනවද ඔය විදිහට දඩස් ගාලා ඉන්නම් ඈ දඩස් ගාලා වැටුණා පටස් ගාලා එන්නම් ඔය විදිහට ලියන්නේ නැහැ. අපි කොහොමද ලියන්නේ ලේඛනයේදී? වෙනත් වචන භාවිතා කරනවනේ. මම පටස් ගාලා ඉන්නම් කියන එක අපි ලියන්නේ මම ඉක්මනින් එන්නෙමි. එයා දඩස් ගාලා වැටුණා කියන අපි ලියන්නේ ඔහු ශබ්ද නගා වැටුණේය කියලා. ඒක විධිමත් වියක් බවක් තියෙනවා, ව්‍යක්ත බවක් තියෙනවා ලේඛනයේදී. අන්න ඒක වාග්මාලාවේ වෙනසක්. මේ විදිහේ පටස් ගාලා දඩස් ගාලා පටපට ගාලා ටග් ගාලා ටුග් ගාලා ඔය විදිහේ ශබ්ද අනුකරණාත්මක වචන භාෂණයේදී භාවිතා කරන්න පුළුවන් වුණාට ලේඛනයේදී එහෙම භාවිතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා වෙනම වචන තියෙනවා. ඉක්මනින් ශබ්ද නගා හැකි ඉක්මනින් පුළුවන් තරම් ඔය විදිහේ විවිධ වචන ලේඛනයේදී භාවිතා කරනවා. ඒක තමයි ලේඛන සම්මතය, ලිවීමේ සම්මතය. තවත් වෙනසක් අපි සාකච්ඡා කරමු. අපි කතා බහේදී පාවිච්චි කරන වෙනත් භාෂාවල වචන බලන්න. මෙන්න මෙහෙම. බස් එක ලේට් වෙච්ච නිසා ක්ලාස් එකට යන්න බැරි වුණා. ඔය විදිහ ඉංග්‍රීසි වචන ඔබ පාවිච්චි කරනවා කතා බහේදී. බස් එක කියන එක බස් කියන එක ඉංග්‍රීසි වචනයක්. ලේට් කියන එකත් ඉංග්‍රීසි වචනයක්. ක්ලාස් ඔය විදිහ ගොඩක් අපි කතා බහ කරද්දී ඉංග්‍රීසි වචන භාවිත කරනවා. ටීවී එක, ඩෙස් එක ඔය විදිහට අපි එක කියන උපපදයක් යොදාගෙන ඉංග්‍රීසි වචන පාවිච්චි කරන ස්වරූපයක් අපේ භාෂාවේ තියෙනවා. නමුත් ලියද්දී ඔහොම ලියන්නේ නැහැ. දැන් බස් එක කියන එක බස්රිය නැත්තම් බසය. බසය බස්රිය ප්‍රමාද වූ නිසා පන්තියට යාමට නොහැකි විය. ඔහොම තමයි අපි ලියන්නේ. මේ විදිහේ ලිවීමක් කවුරු හරි භාවිත කරනවා නම් එයාගේ භාෂාව බොහොම ග්‍රාම්‍ය භාෂාවක් හැටියටයි සලකන්නේ. දැන් මේ විදිහට කතා බහ සඳහා භාවිත කරන භාෂාවක් ඔබ රචනා සඳහා ලියලා තිබුණොත් ඔබේ රචනාවට ලකුණු අඩු වෙනවා. අනේකයි මේ පාඩම ඉගෙනීමේ විශේෂ වැදගත්කම. කතා බහ සඳහා භාවිතයක් ලේඛන සඳහා භාවිත කිරීමෙන් පැහැදිලි වෙන්නේ ඔහුට මේ දෙක අතර වෙනස හොඳට පැහැදිලි කරගෙන නැහැ, මේ ලේඛන බස හොඳට හුරු වෙලා නැහැ කියන එකයි. ඒ නිසා ලේඛන බස හොඳට හුරු වෙන්න නම් ලේඛන භාෂාවේ ස්වરૂපය ලක්ෂණ හොඳින් හඳුනාගෙන ඉන්න ඕන. ලේඛන සඳහා භාවිත කරන වචන මොනවද කියලා ඔබ හඳුනාගත යුතු වෙනවා. ඒතර බස්රිය ප්‍රමාද වූ නිසා පන්තියට යාමට නොහැකි විය කියලා තමයි මේ විදිහේ දෙයක් අපට ලේඛන ව්‍යවහාරයට අනුව ලියනවා නම් ලියන්න සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් වාග්මාලාවේ තියෙන තවත් වෙනසක් තමයි වෙනත් භාෂාවල වචන පාවිච්චි කරන්න පුළුවන් භාෂණයේදී, නමුත් ලේඛනයේදී වෙනත් භාෂාවල වචන පාවිච්චි කරන්න අපට ඉඩකඩ බොහොම අඩුයි. බැහැ කියනවා නෙවෙයි, සිංහල වචනයක් නැත්නම් අපි සමහරවිට ඉංග්‍රීසි වචනයක සුදුසු විදිහට භාවිතා කරන අවස්ථා තියෙනවා ලේඛනයේදී. නමුත් උපරිමයෙන් සිංහල වචනම භාවිතා කරන ලේඛනයේදී අපි අර පරිස්සම් වෙනවා. ඒ සඳහා හුරු වන්නට ඕන. තවත් වෙනසක් තමයි කතා බහටම සුවිශේෂ වචන භාෂණ වාග්මාලාවේ තියෙනවා. දැන් අපි කියනවා ගෙදර, මං ගෙදර යනවා, අපේ අම්මා, අපේ තාත්තා ඔය විදිහට අපි පාවිච්චි කරනවා මේ කතා බහට සුදුසු වචන. නමුත් මේ වචන ලියද්දි පාවිච්චි කරන්නේ නැහැ. දැන් ගෙදර කියන වෙනුවට නිවස, අපේ නිවස පිහිටා ඇත්තේ ඔය විදිහට අපි කතා කරන්නේ. අපේ ගෙදර තියෙන්නේ කියලා ඔය විදිහට කතා කරන්නේ ගෙදර කියලා. මව, මව කියන වචනේ අපි කතා බහේදී පාවිච්චි කරන්නේ නැහැ. අපි ගෙදෙද්දි කියන්නේ අම්මේ මට බඩගිනි. මව මට බඩගිනි කියලා කවුරුවත්
කතා කරනවද? එහෙම කතා කරන්නේ නැහැ. එහෙම කතා කරනවා නම් ඒක පොඩි අඩුවක්. ඒ කියන්නේ ලේඛන භාෂාව කතා භාෂ සඳහා භාවිත කිරීමක්. ඒක ගැළපෙන්නේ පියා. ඒක ලේඛනයේදී පාවිච්චි කරන වචනයක්. එතකොට මේ වචන ලේඛනයේදී තමයි සුවිශේෂීව පාවිච්චි කරන්නේ. කතා භාෂ සඳහා පාවිච්චි කරන්නේ නැහැ. එහෙමනම් ඒකත් වාග්මාලාවේ තියෙන වෙනසක්. භාෂණ වාග්මාලාව ලේඛන වාග්මාලාව කියලා වාග්මාලා දෙකක් දක්නට ලැබෙනවා. එතකොට ලේඛන වාග්මාලාවක් ලිවීම සඳහා භාවිත කරන්න ඕන කතා බහ සඳහා මේ විදිහේ සරල වාග්මාලාවක් ගෙදර දොරේ කතා බහ කරන වචන මාලාවක් තමයි භාවිත කරන්නේ. ඒතර වාග්මාලාවකින් ගත්තත් භාෂණය සහ ලේඛනය අතර වෙනසක් දක්නට ලැබෙනවා. තවත් වෙනසක් තමයි භාෂණ වාග්මාලාව ප්‍රාදේශීය පරිමිත වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාදේශීය ප්‍රාදේශීය කියන වචනට වඩා හොඳ වචනේ තමයි ප්‍රදේශීය. හරි වචනේ ප්‍රදේශීය. ප්‍රදේශීය වාග්මාලා. මොකද ප්‍රදේශීය වාග්මාලාව කියලා කියන්නේ? එක එක පළාත්වල භාෂාව භාවිත කිරීම වෙනස්. දකුණු පළාතේ භාවිත කරනවට වඩා වෙනස් උඩරට පළාතේ භාවිතා කරන එක. උඩරට පළාතේ භාවිතා කරනවට වඩා වෙනස් දිගමඩුල්ල ඌව වගේ ප්‍රදේශවල එහෙම නැත්නම් අනුරාධපුරයේ නුවර කලාවිය වගේ ප්‍රදේශවල භාවිතා කරන භාෂාව වෙනස්. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යවහාර වෙනස්. අන්නේ වෙනස් ව්‍යවහාරවලට අපි කියනවා ප්‍රදේශීය ව්‍යවහාර කියලා. ඒ හැම ව්‍යවහාරයක්ම සිංහල භාෂාවේ උපභාෂා. දකුණු පළාත් උපභාෂාව. නුවර කලාවියේ සිංහල උපභාෂාව. ඌව ප්‍රදේශයේ සිංහල උපභාෂාව. උඩරට වහර කියලා කියන්නේ උඩරට සිංහල උපභාෂා. මේ සියලු භාෂා අතරින් අපි සම්මත භාෂාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම භාෂාවක ඒ භාෂාව කතා කරන සමාජයේ අගනුවර තියෙන භාෂාව සම්මත භාෂාව හැටියට සලකනවා. එතකොට සම්මත භාෂාවකුත් තියෙනවා. ඒ සම්මත භාෂාවට අමතරව ප්‍රදේශීය උපභාෂාවකුත් තියෙනවා. දැන් උඩරට අය කතා කරන්නේ අප්පච්චි කියලා. නමුත් දකුණේ අය කතා කරන්නේ තාත්තා කියලා. එතකොට දකුණේ අයට කතා කරන්න පුළුවන් තාත්තා කියලා. උඩරට අයට කතා කරන්න පුළුවන් අප්පච්චි කියලා. තාත්තා වෙනුවට අප්පච්චි කියන්න පුළුවන්. ඒක ඒ අයගේ විවහාරය. ඒ සඳහා නිදහසක් තියෙනවා. දැන් දකුණේ අය ඔබ දන්නවා දකුණේ අය කියනවා වැවර කියලා වචනයක්. වැවර කියන්නේ මොනවටද? වෙනත් පළාත්වල ඒ සඳහා කියන්නේ කුරුම්බා කියලා. දකුණේ අය කියනවා හින්නෝ. එහෙම නැත්නම් හිච්චි කියලා. හින්නු කියන්නේ වෙන පළාත්වල කුඹි කුඹින්ද. අන්න මේ ප්‍රාදේශීය ව්‍යවහාර ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ඒතර මේ ප්‍රාදේශීය ව්‍යවහාර කතා බහේදී ඒ පළාතේ සමාජිකයින්ට ඒ පළාතේ භාෂා ව්‍යවහාර කරන්නන්ට ඒවා පාවිච්චි කරන්න ඒ අය හුරු වෙලා තියෙනවා උපතින්. ඒවා කියනවා අපි ප්‍රදේශීය උපභාෂා. ප්‍රදේශීය උපභාෂා භාෂණයේදී භාවිත කරන්න පුළුවන්. භාෂණ වාග්මාලා හැටියට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලේඛනයේදී ඒ ප්‍රදේශීය වහර ලියන්නේ නැහැ. ඒ පළාතෙන් ආපු කෙනෙක් ඒ පළාතේ කතාබහ සංවාදයක් උපුටා දක්වන්න ලියන්න පුළුවන්. ඔබ දන්නවා දැන් සමහර කෙටි කතාවල තියෙනවා ඒ භාෂාවෙන් ඒ උපභාෂාවෙන්ම ලිවිච්ච කෙටි කතාවල ඒ පළාතෙන් ආපු කෙනෙක්ගේ සංවාදයක් නම් ඒක උපුටා දක්වන්න පුළුවන් ඒ පරිමිත ප්‍රදේශීය භාෂාවෙන්. නමුත් ලේඛනය සම්මත භාෂාවෙන් තමයි ලියන්නේ. ලේඛන ස්වරූපයෙන් තමයි ලියන්නේ. ප්‍රදේශීය භාෂාව ලියන්න ඉඩ හසර නැහැ. ඒ වගේ තමත් ව්‍යවහාරයක් තියෙනවා පරිමිත ව්‍යවහාරය කියලා. මොකද මේ පරිමිත ව්‍යවහාරය කියලා කියන්නේ? පරිමිත ව්‍යවහාරය කියලා කියන්නේ ඕනම බසක තියෙනවා කිසියම් අවස්ථාවක් සඳහා පාවිච්චි කරන ව්‍යවහාර. උදාහරණයක් කමත්වහර. කොයිතැන් බත් කරද්දී පාවිච්චි කරන වචන. දැන් වී වලට කියන්නේ බැත කියලා. ඒ වගේම දීවර බසයේදී වාරකම් කියලා කියනවා තදින් හුලං හමන කාලට මුහුදු නොයන කාලට අපි කියනවා වාරකම් කියලා. මෙන්න මේ විදිහේ වචන පරිමිත ව්‍යවහාර කියලා කියනවා. විවිධ රැකියා සඳහා භාවිතා කරන ව්‍යවහාර. අන්න ඒවා කතා බහේදී පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලේඛනයේදී ඒවා විවිධ අර්ථ දක්වලා තමයි ලියන්නේ. එතකොට සිංහ භාෂණ වාග්මාලාව භාෂණය සඳහාත් ලේඛන වාග්මාලාව ලේඛනය සඳහාත් භාවිත කිරීමට අපි හුරුවන්නට ඕන හොඳ ලිවීමක් සඳහා හුරුවන්නට නම්. එහෙමනම්
අපි පොඩි ක්‍රියාකාරකමක් කරලා බලමු මේ පාඩම ආශ්‍රයෙන් ඔබට පුළුවන් වෙයි මේ ක්‍රියාකාරකම නිරත වෙන්න භාෂණ ශබ්ද කීයද ඒ මොනවාද ඔබට මතක ඇති භාෂණ ශබ්ද තියෙනවා 42ක් ඒව මොනවද කියලා ඔබ මතකනම් මතකයෙන් ලියන්න දෙවෙනි ක්‍රියාකාරකම භාෂණය හා ලේඛනය අතර දක්නට ලැබෙන ව්‍යාකරණමය වෙනස්කම් මොනවාද ව්‍යාකරණමය වෙනස්කම් රාශියක් අපි සාකච්ඡා කළා භාෂණය සහ ව්‍යාකරණය අතර වෙනස්කම් විශේෂයෙන් ක්‍රියාපදයේ වෙනස්කම් රාශියක් සාකච්ඡා කළා ලිංග භේදය සලකන්නේ නැහැ පුරුෂ භේදය සලකන්නේ නැහැ ඒක වචන බහුවචන භේදය සලකන්නේ නැහැ ඒ විදිහේ වෙනස්කම් කිහිපයක් සාකච්ඡා කරා ඒ වගේම නැ කියන පදය නැත කියලායි භාවිතා කරන්නේ ලේඛනයේදී ඒ වගේම විශේෂ වචන තියනවා දැන් රෑ වෙනකන් රෑ වෙනතුරු ඒ විදිහේ ඒතර භාෂණය සහ ලේඛනය අතර ව්‍යාකරණමය වෙනස්කම් කිහිපයක් තිබෙනවා අන්න ඒවා අද අපි සාකච්ඡා කරා ඔබට මතක ඇති ඒ වගේම භාෂණය හා ලේඛනය අතර දක්නට වෙන වාග්මාලාවේ වෙනස්කම් මොනවද වාග්මාලාවේ වෙනස්කම් රාශියක් අපි කිහිපයක් සාකච්ඡා කරා මොනවද ඒ සාකච්ඡා කරපු කරුණු අපි සාකච්ඡා කරා විවිධ විශේෂ වචන තියෙනවා භාෂණයට විශේෂ වචන තියෙනවා ලේඛනයට දැන් gedara කියලා කතා කරන භාෂණයේදී නිවස කියලා කතා කරනවා ලේඛනයේදී ඒ විදිහේ වෙනස්කම් තියෙනවා ඉංග්‍රීසි වචන භාවිත කරන්න පුළුවන් භාෂණයේදී නමුත් ලේඛනයේදී එහෙම භාවිත කරන්නේ නැහැ ඒ වගේම ප්‍රාදේශීය පරිමිත වචන පාවිච්චි කරන්න පුළුවන් භාෂණයේදී නමුත් ලේඛනයේදී භාවිත කරන්න බැහැ අනිත් විදිහේ භාෂණය සහ ලේඛනය අතර වාග්මාලාවේ වෙනස්කම් කීපයකට අද අපි සාකච්ඡා කරා හොඳයි අපි එහෙනම් සාරාංශයක් බලමු අද අපි සාකච්ඡා කරපු කරුණු ප්‍රධාන කරුණු තුනක් සාකච්ඡා කරා මේ භාෂණය සහ ලේඛනය අතර ප්‍රධාන වෙනස්කම් තුනක් මොනවද මේ වෙනස්කම් තුන ශබ්ද හා අක්ෂර රූප අතර වෙනස්කම් ඒ වගේම ව්‍යාකරණමය වෙනස්කම් වාග්මාලාවේ වෙනස්කම් වශයෙන් කරුණු තුනක් සාකච්ඡා කරා එතකොට මේ භාෂණය භාෂණයටත් ලේඛනය ලේඛනයටත් හුරු වීම තමයි අපි පුරුදු කළ යුත්තේ භාෂණය කතාබහ සඳහා ලේඛනය ලිවීම සඳහා තමයි භාවිතා කරන්නේ කතාබහේදී ලේඛනයට අදාළ වචන හෝ ව්‍යාකරණ හෝ කොහොමත් රූප ගන්න හම්බෙන්නේ කතා කරද්දී ඒ ව්‍යාකරණ රටා භාෂණය සඳහා ලේඛනය සඳහා භාවිතා කරන ව්‍යාකරණ රටා භාෂණය සඳහා භාවිතා කරන්න හොඳ නැහැ ලේඛනය සඳහා භාවිතා කරන වාක්මාලාව භාෂණය සඳහා භාවිතා කරන්න හොඳ නැහැ හොඳ භාෂණයක් නම් භාෂණ ස්වරූපයෙන්ම භාෂණයේ තියෙන්න ඕන හොඳ ලේඛනයක් නම් ලේඛන ස්වරූපයෙන්ම ලේඛනයේ තියෙන්න ඕන ලේඛනයේදී භාෂණය සඳහා භාවිත කරන ව්‍යාකරණ භාවිතා කිරීම ගොඩක් දරුවෝ කරන ලොකු වැරද්දක් එහෙම වැරදි නිසා රචනාවලට ලකුණු අඩු වෙනවා සාරාංශකරණයට ලකුණු අඩු වෙනවා ඒ වගේම ප්‍රශ්නවලට පිළිතුරු ලියද්දී කතා කරන භාෂාවෙන් භාෂණය සඳහා භාවිතා කරන වාග්මාලාවක් ව්‍යාකරණ රටාවක් භාවිතා කරන ලිවීමෙන් ඔවුන්ගේ රචනා ඉතාමත්ම දුර්වල මට්ටමටපත් වෙනවා අන්න ඒ නිසා ඉතාමත්ම අපි පරිස්සම් වෙන්න ඕන මේ භාෂණය සහ ලේඛනය අතර තියෙන වෙනස්කම් මොනවද කියලා හඳුනා ගන්න. ඒ හඳුනාගෙන හොඳට ලිවීමේ හැකියාවක් ඇති කර ගැනීමෙන් ඔබේ විභාග ජය තහවුරු කර ගන්නත් ලේඛන කුසලතාව වැඩි දියුණු කර ගන්නත් මේ වෙනස්කම් හැදෑරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. එහෙමනම් මේ කරුණු හොඳින් මතක තබාගෙන ඔබට හොඳ විභාග ජයග්‍රහණයක් කර ගැනීමට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.